මේ රටේ ජනතාව 100ට 60කට පමණ ප්‍රමාණයක් තවම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකු පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතුව ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් කිසි එක්කෙනෙක් වෙනුවෙන් නෙවෙයි ඉන්නේ, ඔවුන් නිදහස්ව බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ රටේ ඉදිරි අවුරුද්දේ 2024 අවුරුද්දේ තීරණාත්මක තත්ත්වය තිබෙන්නේ මේ රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳව. එනිසා මේ ආර්ථිකය ඉදිරියට යනවද, ඒ ආර්ථිකය ඉදිරියට යන්නේ නැද්ද කියන මතය උඩ තමයි ජනතාව තීන්දුව ගන්නෙ. මොකද ජනතාව මේ රටේ දේශපාලනයේ හෙම්බත් වෙලා ඉන්නේ. ඒ වගේම දේශපාලඥයෝ පිළිබඳව අවිශ්වාසයෙන් ඉන්නේ. එවැනි වටා පිටාවක ඔවුන්ට අලුත් වැඩපිළිවෙලක් යටතේ තමයි යම්කිසි මැතිවරණයකදී ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්නට ලැබෙන්නේ. ඒ විශ්වාසය දැනගෙන ගැනීමට ලැබෙන්නේ ජනප්‍රිය සටන් පාට වලින් නෙවෙයි. මේ රටේ තිබෙන තත්ත්වය හරියට පහදලා දීලා ඒ තත්ත්වයට පිළියම් නිවැරදි ඉදිරිපත් කිරීම තුළින් පමණයි මේ රටේ ජනතාවට ජනතාවගේ විශ්වාසය ඉදිරියේදී මේ රටේ දේශපාලන ව්‍යාපාරයකට හෝ දේශපාලඥයන්ට ලැබෙන්නේ. මොකද දැනට තිබෙන සියලුම මත මතාන්තර තිබෙන්නේ සමහර කට්ටිය ඉන්නවා බොහොම මේ ඔක්කොම හොඳ නැහැ, අපි හොඳ, ඒකින් ද අපිට දෙන්න දීලා බලන්න කියලා. දැන් එක්කෙනෙකුට දීලා බැලුවානේ. ඔය වගේම දේශපාලඥයෝ හොඳ නැහැ, දේශපාලනයෙන් තොර එක්කෙනෙකුටයි කියලා දුන්නා මේ ගිය සැරේදී. ඒ දීලා තමයි රට බංකොලොත් උනේ. ඒකෙන් තේරෙනවා මේ පිළිබඳ පරිණත අවබෝධයක් නැති, දේශපාලන පළපුරුද්දක් නැති, රාජ්‍ය පාලනය පිළිබඳ පළපුරුද්දක් නැති කෙනෙකුට මේ රට ගෙනියන්න බෑ ඉස්සරහට. ඒ නිසා තමන්ගේ රාජ්‍ය පරිපාලනයේ සහ රාජ්‍ය පාලනයේදී තමන් ඉටු කළ කාර්යභාරය කියන්නට ඕනේ මේ රටේ රාජ්‍ය නායකයෙක් තමන්ට නැවත බලය ගන්න නම්. ඔහු මම මෙන්න මේ දේවල් මේ රටට කළා තියෙනවා. එහෙම නැතුව නිකන් ඇවිල්ලා තව කෙනෙක්ව විවේචනය කරම පවණින් ඔවුන්ට බලය ලැබෙනවායි කියලා බලය ලබා දෙන්න මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. ඒ මොකද දැන් ජනතාව එවැනි වැඩපිළිවෙල් වල යටතේ, එවැනි රැවටීම් වලට, එවැනි වාසිබස් වලට ඡන්දේ දීලා දැන් ඇති වෙනකම්ම මිනිස්සු හොඳටම ඒකෙන් සම්පූර්ණ ඒකෙන් මේ රටත් විනාශ වෙලා ජනතාවත් අන්තිම අගාධයකට වැටලා තියෙන්නේ. ඒ නිසා ඒ ජනතාව බලාගෙන ඉන්නේ පැහැදිලි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන කෙනාගේ දේශපාලන අතීතය මොකක්ද? ඔහු මේ රටට වැඩක් කරාද? වැඩක් කරන්න පුළුවන්ද? ඒ පරිණතභාවයත් සමග තියෙන දේශපාලන පළපුරුද්ද සහ හැකියාව කියන කරුණු උඩ විතරයි මේ රටේ දේශපාලන ඉදිරියට ගමන් කරන්නේ. දැන් ලපනෞතින් දෙසම් පෙබරවාරි මාසයේදී එක පැත්තකින් නම් පාර්ලිමේන්තු විසුරුවා හරි කියලා. ඔබතුමා මොකද හිතන්නේ මැතිවරණයක් සම්බන්ධයෙන් මේක මැතිවරණයක් එන්න ඕන සුසු වේලාවද ලබන්නට සහ මොන වගේ මැතිවරණයක් ඉදිරියෙන් ප්‍රතමින් එන්න ඕන? මිනිසුන්ට ඕනේ මැතිවරණේ නෙවෙයි, මිනිස්සුන්ට ඕනේ තමන්ගේ තුන් වේල කෑම කාලා හරියට ඇඟට හරි වතක්, ඒ කියන්නේ ඇඳුමක් අඳගෙන තමන්ගේ දරුවගේ අධ්‍යාපනය, තමන්ට ලෙඩ වෙලා ඉන්න මිනිස්යාගේ සෞඛ්‍ය තත්ත්වය, මෙන්න මේ වගේ මූලික ප්‍රශ්න පීව ගන්න විතරයි ඒගොල්ලන්ට ඕනේ. ඒ නිසා ඒ ජනතාව මේ ආර්ථික බරින් මිරිකී ඉන්න ජනතාවට අද ඕනේ එක එක්කෙනාගේ දේශපාලන මේ මති මතාන්තරවත් දේශපාලන මැතිවරණවත් නෙවෙයි, තමන් මේ වැටිලා ඉන්න අගාධයෙන් ගොඩේම එන්නේ කොහොමද කියන කතාව විතරයි තියෙන්නේ. ඒ පුද්ගලයින්ගේ ඒ දේශපාලන ඒ ආර්ථික අර්බුදයෙන් තම තමන් ගොඩේ එන්න එකට යම්කිසි පොදු විසඳුමක් ලැබෙනවා නම් අන්න ඒක තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒක කොච්චරක් දුරට මේ රට ඉදිරියට ගෙන යනවාද කියන තත්ත්වයට තමයි මිනිස්සු තීන්දුවක් ගන්න. නමුත්වා මේ වෙද්දි බරපතල ගැටලුවක් බරපත් වෙලා තියෙන මේ ඉමුලිකෝබීන් වංචාව ඇතුළු මේ සෞඛ්‍ය අර්බුද ඔබතුමා ඊළඟ සෞඛ්‍ය මාත්‍රය මේ වෙද්දි විශේෂයෙන් හිටපු සෞඛ්‍ය මාත කේන්ද්‍රීය දමුක් කැලණි මාතාට පාර්ශ්ව කිහිපයක්ම ඇඟිල්ල දික් කරන සහ මෙම බෙහෙත් කෙන්න පෞෂ්‍ය සමාගම් පවා කියන මේකට අමාත්‍යවරය සම්බන්ධයි අපි මේ සම්බන්ධයෙන් රාජ් පොලිසිය දීපු කට උතර පාවුන ලියාගත්තේ නැහැ කියලා. අනිත් පැත්තෙන් අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කියනවා මේකට නෑ නෑ අමුතුමා සම්බන්ධ නැහැ මේකට වක් කියනවා රාජ්‍ය නිලධාරීන් කියලා. රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තට බෝලය පාස් කරනවා මේ විදිහට ලේකම්වරයා අත්තරම් ගින්නේ මේ සෞඛ්‍ය අර්බුදය පිළිබඳ ඔබතුමාගේ දරුණු සහ
මේ විදිහට අද දවසේදී සමහර කෘත්‍ය සම්බන්ධ කෘත්‍ය සම්බන්ධ නියෝජිතයන්ව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව හා ගෙන්දලා දෙන ප්‍රකාශ දක්වගෙන මේ සෞඛ්‍ය අර්බුදයේ පිටුමද ඔබතුමාගේ අදහස මොනවද මේ සෞඛ්‍ය පද්ධතියක හොඳ හෝ නරක හෝ පිළිබඳව වගකීම දරන්න ඕනේ අමාත්‍යවරයා දැන් 2018 කාල පරිච්ඡේදය වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙනවා ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධතියන් එකක් කියලා ඒකේ අධ්‍යක්ෂක ජනරාල්වරයා. ඒ වගේම බොහෝ විදේශ බුද්ධිමතුන් සෞඛ්‍ය පිළිබඳ බුද්ධිමතුන් මේ ප්‍රකාශයම කරනවා. ඒකේ අග්‍රඵලය මොකද උනේ? මාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා විදියට පත් කරගන්නවා. එතකොට ඒ කියන්නේ ඒ කාර්යභාරය කරේ මමම නෙවෙයිනේ මගේ නිලධාරීන් මේ ඇතුළු පහළ මට්ටමට වෙනකන් සියලුම සෞඛ්‍ය සේවකයන් එකතු වෙලා තමයි මේ තත්ත්වය ආවේ. නමුත් ඒකට මග පෙන්වීම කරන්නේ කවුද? මම. ඒකට ඉදිරි දැක්මක් දෙන්නේ කවුද? මම. එතකොට ඒ වගේම තමයි සෞඛ්‍ය පද්ධතිය පරිහානියට කළා දූෂිත ගංගාවක් බවට පත් කරාම ඒකත් ඇමතිවරයාගේ. දැන් මේ හිටපු නිලධාරීන් බොහෝ දෙනෙක් 90%කටත් වැඩි ප්‍රමාණයක් එදා මගෙත් එක්ක වැඩ කරපු නිලධාරීන්. දැන් ඒ නිලධාරීන් එදා නොකරපු වැරදිය අද කරන්නේ කොහොමද? අද අමුතුවෙන් ඒගොල්ලන්ට අසනීපයක් හැදුණා නෑනේ. ඒ මොකද්ද මේ මුදා ඒ ඇමතිවරයාගේ තියෙන මේ ක්‍රමපේදේ තමයි ඕන් පාලට කලාගෙන යන්නේ. මේ ඇමතිවරයෙක් අවංකව වැඩ කරොත් නිලධාරීනුත් අවංකව වැඩ කරනවා. නිල මේ ඇමතිවරයා අවංක නොවුන වෙලාවට නිලධාරීත් ඒ මාර්ගයේම ගමන් කරනවා. ඒක තමයි සිදුවෙලා තියෙන්නේ. දැන් කවුරුවත් ඕනේ නැහැ. දැන් ඊයේ අධිකරණයේදීම ප්‍රකාශ වුණා. ඇයි දැන් සෞඛ්‍ය ඇමතිවරයා මේ හදිසි වෙලා මේ ප්‍රවෘත්තිමත් සාකච්ඡා කරන්නේ? ඒක අධිකරණයට තීන්දුව කරන්න දුන්නාම හරිනේ හරි වැරද්ද තෝරගන්න. ඒකට තියෙන හොඳම ස්ථානය තමයි අපිට අධිකරණය. එතකොට අධිකරණයේදීට ඉදිරිපත් වුණ දේ පිළිබඳව හදිසිය ගැලපුණා. දැන් ඒ පිළිබඳව මේ ඊයේ මේ විනිශ්චයකාරතුමියම කියනවා මේ පිළිබඳව ඔහු හදිස්සි වෙලා මේ වගේ ප්‍රවෘත්තිපත් සාකච්ඡා කැඳවන්නේ ඔහු මේ පිළිබඳව හොඳින් දැනුවත් වෙලා තිබුණ නිසා කියලා. ඉතින් ඒකම ඇතිනේ මැත්ත తත්වය. දැන් ඒකෙදි ජනක ෆොනෑන්ඩෝ කියන ඔය චූදිතයා මේක හිමොග්ලොබින් එයා පැහැදිලිව ප්‍රකාශ කරනවානේ ඇමතිවරයා එක්තරා අතිරේකලේ කම්බරියවත් NMR එකේ ප්‍රධාන විධායක නිලධාරී CEO මේ තුන් දෙනා තමයි එකතු වෙලා තමයි මේක හැදුවේ කියලා. අත ඇමතිවරයාගේ ගෙදරට මුදල් ගෙනිච්ච හැටි මේ ඔක්කොම ඊයේ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරනවා. එතකොට මේ මං කියන්නේ මෙවැනි චෝදනා මේ තත්ත්වය පත් වෙනකොට ඇත්තටම රජයක් වශයෙන් උත් ඇත්තටම අපි මම මේ පෞද්ගල කාලෙම දැන් මේක එක අවස්ථාවක් විතරයි නිමුණුකලපින් කියන්නේ. මේ අවස්ථාවට මේ වැනි තත්ත්වයකට එනවා දැකලා මම මාස 4කට පමණ පෙර පාර්ලිමේන්තුවේ සහ මාධ්‍යයට ප්‍රකාශයක් කළා. මේ යන මේ ඖෂධ ප්‍රසම්පාදනයේ යන ක්‍රමවේදය මේ විදිහට ගියොත් මේක අවසන් වෙන්නේ මහා ඛේදවාචකෙන් කියලා. ඔය ලේකම්වරයාට මම කතා කරලා කිව්වා මාස 2කට 3කට ඉස්සෙල්ලා ඔයා මේ වැඩපිළිවෙල මෙහෙම කරොත් අන්තිමට ඔයා ඉතුරු වෙන්නේ හිරගෙදර කියලා. නවතින්නේ හිරගෙදර කියලා. දැන් ඒ ඔක්කොම වෙලානේ මං කියපු දේව. මොකද ඖෂධ කියන එක මේ අනිත් සිල්ලර බඩු ගන්නවා වගේ ගන්න බෑ. ඒක විශාල ක්‍රමවේදයක්. මොකද මිනිසුන්ගේ ජීවිතය හා මරණය අතර ප්‍රශ්නයක් මේක. තමන්ගේ සෞඛ්‍ය මේ ශරීර ආබාධ හොඳ වෙනවද නරක වෙනවද කියන තත්ත්වයක්. එතකොට ඖෂධ පිළිබඳ විශ්ලේෂණය කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ එහා පිළිබඳව ඒක ලබා ඒකට මේ වගකීම් ලබා දුන්න නිලධාරීන් අතේ වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් අතේ. ඒක අපි අත ගහලා ඒක එහාට මෙහාට කරොත් ඒක මහා විශාල අභාග්‍යයක්. දැන් ඒක තමයි සිදුවෙලා තියෙන්නේ මේ උඩින් බලපෑම්. අනිත් එක මේ කවදාකවත් මේ අපි තියුණ CDDA ආයතනයට අමතකට වඩා දියුණු නිදහස් අපි සංවිධානයක් ඇදුවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියලා. කාටවත් බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ ඇමතිවරයෙකුටවත්. ඇමතිවරයා කීප දෙනෙක්ව පත් කරත් ඒ කිසි කෙනෙක්ව අස්කිරීමේ බලය ඇමතිට තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට බය නැතුව ඇමතිට බය නැතුව නඩුකා. එතකොට මේ සියලු පද්ධති කඩාහැලුවේ කවුද? ඔය ඇමතිවරයා කඩාහැලුවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.
ඒ කඩා හැලීම තුල ඒ නිලධාරින්වත් දැක්වා ඉදිරියවත් කඩා කපන්න දැන් උතන ඖෂධ අධිකාරියේ හිටපු හොඳම කීර්තිමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණුව ලැබපු හොඳ ඒ කියන්නේ ඖෂධ වේදේ පිළිබඳව උපාධිධාරී හොඳම කට්ටියව එතනින් එළියට දැම්මා මොකද උන් මේවට අවනත වුණේ නැති නිසා එහෙමයි මේක කරේ මේක තනිකර දේශපාලන මේ ආයතනයක් බවට පත් කරගත්තා තමන්ට තමන්ගේ බිස්නස් කරගන්න ඒ විදිහට අනිත් එක හැදුවා එකක් ස්පෙෂල් පාත්වේ කියලා ඖෂධ ඖෂධයක හොඳ නරක තීන්දුව කිරීම ස්පෙෂල් පාත්වේ කියන්නේ මොකද්ද ඇමතිවෝ අමාත්‍යාංශය කිව්වා මේක පාස් කරලා එවන්නේ කිව්වාම සීඔ පාස් කරලා එවනවා ඒක තමයි ස්පෙෂල් පාත්වේ ඉතින් කොහොමද දන්නේ මේ ඖෂධය හොඳද විසද ඒ මැරෙනවද ලෙඩ මොනවද කියලා දන්නේ කොහොමද දැන් මේකේ අවසාන අග්‍රඵලය තමයි හිමොග්ලොබින් ඖෂධ මදිවට තමන්ගේ මිනිස්සුරෙන් ගන්න ඇල්බියුමින් වලින් හදන ඖෂධය මුළු ඉන්දියාවෙම ඖෂධ ආයතන 3600ක් විතර තියෙනවා ඒකෙන් 4යි මේ ඇල්බියුමින් වලින් ඉමුනෝග්ලොබින් හදන්නේ ලංකාවේ තාම හදන්න හිතලවත් නැහැ එවැනි දෙයක් ලංකාවේ හදලා ගන්න ඒවට මේ 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 මොකද්ද මේ කොළඹ ලේ බැංකුවට නියෝග නිකුත් කරමින් එයාට ඇල්බියුමින් ලබා මේ ලේ ලබා දෙන්නේ කියලා කියමින් මෙවැනි නොසන්ඩාල වැඩ කරපු කරලා තමයි මේ තත්ත්වයට පත් කරේ ඒ නිසා මේක ඇත්තටම මේ මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් දැන් මේකෙන් කොච්චර මිනිස්සු මිය ගියාද පෞගේ කාලේ මේ වැනි මේ මේ ප්‍රතිපත්ති උඩ ඖෂධ නිසා කී දෙනෙක් මිය ගියාද කී දෙනෙක් මේ තරුණ ගෑනු ළමයි ආ හොඳම වයසේ හිටපු ගෑනු ළමයි මිය ගියා එතකොට කී දෙනෙක් අන්ධ වුණාද මේ ඇස් වලට දාන්න ගෙනාපු ඒවා හරිද දැන් මෙවැනි ඛේදවාචකයක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ ඒක නිසා මේකට ඇමතිවරයා ප්‍රධාන වශයෙන්ම වග කියන්නට ඕනේ එහෙම නැතුව මේවා සිද්ධ වෙන්නේ නැහැ අවතුමයි දැන් මෙච්චර දේවල් වෙලත් එතුමා මේ නිදහසේ ඉන්නවනේ දැන් අලුත් මත්තංශිකුත් ලැබිලා විනෝදගම් ඉන්නනේ මොකද්ද මේ අරුත් ඉතින් මේක තේරෙන්නේ නැහැ උන්නෝයි දේශපාලන නිසා තමයි මේ රටේ බොහෝ අයට දේශපාලන එපා වෙලා තියෙන්නේ කෙනෙක් වරදක් කරාම කරන්නේ මොකද එයාගේ අමාත්‍යාංශ මාර්ගවල තව අමාත්‍යකමක් දෙනවා ඇත්තටම කරන්න ඕනේ gedara yawana එකනේ මේ තරම් ඇස්පනා පිට පියන්න දැන් මේ තරම් ඛේදවාචකයක් වෙන තරම් මේ දන්නේ නැද්ද මේ කැබිනට්ටුව මේ ජනාධිපතිතුමා ඉතින් එහෙමනම් මොකද්ද කොහොමද ඔවුන් මේ රටේ ජීවත් වෙනවද මේ රටේ මුළු මාධ්‍ය හරහා මේ සියල්ල ඉදිරිපත් කරමින් වෛද්‍ය විශේෂඥවරු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒ වගේම කීර්තිමත් විශේෂඥවරු සියල්ලම කරුණ ඇතුරුව කියද්දි කොච්චර කල් ගියාද ඔව ඉවත් කරලා දාන්න ආ ඒක ඉවත් කරලා මොනවද දැන් සෞඛ්‍යයට කළේ තියෙන්නේ දැන් ඒක ඉවත් කරාට පස්සේ සෞඛ්‍යයට මොකක්ද ඇති වුණු සුගතිය අද මේ වෙනකොට ඖෂධ 253ක් හිඟයි එන මාසේ වෙනකොට ඖෂධ 365ක් හිඟයි ඖෂධ විතරක් නෙවෙයි මේ වෛද්‍ය උපකරණ තියෙනවානේ මේ කැතීටර්ස් නීඩල්ස් අරවාමේ මෙඩිකල් ඩිවයිසස් කියලා තියෙන ඒවා ඒව 75ක් නෑ හැම රෝහලෙම ඉන්ජෙක්ෂන් එක මේ ඉන්ජෙක්ෂන් කටුව පවා මිනිස්සුන්ට කියනවා ගේන්න කියලා මේ තරම් කාලකන්ණි තත්වයකට මේ රටේ සෞඛ්‍ය කඩාගෙන වටනවාද එතකොට සෞඛ්‍යයට වියදම් කරන ගාණ අඩු කරලත් නෑ මහා විශාල මුදලක් ආණ්ඩුව ලබා දුන්නා 2023ට මුදල එතකොට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ආවා ලෝක බැංකුවෙන් දුන්න සල්ලි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දුන්නා ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන්නා මේවා මෙහෙම මුදල් අපිට ලැබුණ නැහැ අපේ කාලේ මේ වගේ ආයතන ආවේ නැහැ ඉදිරිපත් වෙන මොකද මේ අර්බුදේ නිසා ඔවුන් ඔක්කොම ඉදිරිපත් වුණා ජාත්‍යන්තර සංවිධාන මුදල් දුන්නා ඊට අමතරව භාණ්ඩාගාරයෙන් දිගින් දිගටම දුන්නා ඔබතුමාලට මතක ඇති ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡා එතුමා තවත් බිලියන 30ක් බිලියන 30000ක් තව ලබලා දුන්නා පෞද්ගලිකවද මේ පෞද්ගලික කාලේ තවත් ලබලා දුන්නා නමුත් මෙච්චර මුදලක් ලබා දීලා මොකද්ද කරලා තියෙන්නේ දැන් ඉමුනෝග්ලොබින් 56000ක් තියෙද්දි තමයි මේ ගේන්නේ මේ තව ඒවා ගේන්නේ තව ඒවා ගේන්නේ මොකටද මේ බිස්නස් එකට ඒගොල්ලන්ට බිස්නස් කරන්න රටේ සල්ලි ටික විනාක් කර වේදා ගන්නවා වේදන් කළා කියනවා සෞඛ්‍යට සල්ලි නැහැ කියලා දැන් මේ తත්වය අදත් මේ తත්වයේ මේ රෝගී සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝගී වෙන්න පටන් අරගෙන නැහැ ඒ හොරකන් නැවතිලා ඇති නමුත් රෝග හොරගන්න නැවතුණයි කියලා සෞඛ්‍ය පද්ධතිය දිනු වෙන්නේ නැහැ එකපාරට. ඒකට ක්ෂණික තීන්දුව අරගෙන ගන්න ඕනේ. එතකොට මං හිතන්නේ මේ ආණ්ඩුවටවත් මේ කැබිනට් මණ්ඩලවල කාටවත් සෞඛ්‍යයේ තියෙන වැදගත්කම තේරෙන්නේ නැහැ.
ඒ සෞඛ්‍ය තියෙන වැදගත්කම තේරෙයි ඉදිරිමැතිවරණවලදී. ඇත්තටම මේක අමාත්‍යවරයා විෂය නොදන්නකමද නැත්නම් මේ මේ දූෂිත වංචා නිසාද මේ අරුත ඇවිල්ලා තියෙන්නේ? මීට ඉස්සෙල්ලා වෛද්‍යවරු නොවන කට්ටිය හිටියනේ. වෛද්‍යවරු කී දෙනාද හිටියේ මේකේ? හැබැයි වෛද්‍යරු හිටි දෙන්නයි තුන්දෙනායි. අනිත් ඔක්කොම හිටියේ විෂයර. නමුත් ඔවුන් හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ ඇමතිවරු අවබෝධයක් ලබාගෙන එතුමාලට පුළුවන් හැටියට කරා. නමුත් දැන් මගේ කාලේ තිබුණ විශේෂත්වය තමයි මම වෛද්‍ය විද්‍යාව විතර අවබෝධයක් විතර නෙවෙයි මම වෘත්ති සමිති නායකෙක් විදියට ওই සෞඛ්‍ය මාත්‍යංශ අවුරුදු 15ක මම ලැබපු අත්දැකීම. ඒක මට ලේසි වුණා. මොකද බොහෝ විශේෂඥ වෛද්‍යරුන්ගේ ඔය මෙඩිකල් කොලේජස් වල ආවම එක එක කට්ටිය ඒගොල්ලෝ කිව්වේ වෙන ඇමතිවරුන්ට පැය කහමාරක් කියන්න තියෙන දේ මේ ඇමතිවරයාට විනාඩි 5කින් තේරෙනවා. මේ ඇමතිවරයා අපි හිතුවටත් වඩා විනාඩි 10කින් මේකට කළ යුතු දේවල් ඉදිරිපත් කරනවා කියලා. ඒ හින්දා හරි ලේසි පහසු වුණා ඒකට. ඉතින් ඒකම තමයි අපි අතර තියුණු අපි අතර තියෙන ඒ වෙලාවල් ගත කරන වෙලාවල් කාල පරිච්ඡේද වමනාව වැඩි වුණා. ඒකින්ද ඉතා ඉක්මන් ගමනක් ගියා. අවුතුමා ඒ වගේම තමයි අපි දැක්ක දැන් ඊපෙදි ගෙහෙලි අමාත්‍යවරයා පිළිමද ඇතුළත් එතුමාගේ නීතිඥවරයා විදියට පෙනී ඉන්නේ නැවතත් මේ ඖෂධ නියාමන අධිකාරියම අධ්‍යක්ෂ මණ්ඩල සමාජයේ මෙහෙම කරන්න පුළුවන් කෙහෙලියම පත් කරපු එකනා තමයි මනෝජ් ගමගේ කියන්නේ. එයා හිටියා මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ. එතකොට මේ නඩුවේ ඔහු අද වග උත්තර කරු කෙනා ඉස්සරහට. තාම ඔක්කොම කට්ටිය තාම ඉවර නැහැ. තව බොහෝ කට්ටිය එනවා. එතකොට ඔහුත් වග උත්තර කරුවෙක්. මේ ඛේදවාචකයට. මොකද ඔහු එතකොට ඉහළම මණ්ඩලයේ ඔහු හිටියා. එතකොට ඔහුට ගැලවෙන්න බෑ එතනින්. ඖෂධ නියාමන අධිකාරියක වෙලා තියෙන මේ මේ ඉතාමත්ම අසික්කිත වැඩ පිළිබඳව ඔහුට ගැලවෙන්න බෑ. එතකොට එක වග උත්තර කරුවේ තව වග උත්තර කරුවේ වෙනුවෙන් කතා කරන්න එනවා නීතිඥවරයෙක් වශයෙන්. දෙක තවමත් ඒ ඔහුව තියාගෙන ඉන්නවා මේ එන්.එම්.ආර් එකේ තියාගෙන ඉද්දී ඔහු මේ විත්තිකාර මේ 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 තාම නැතුව මේ මේකට මේ පිළිබඳ දෝෂාරෝපණය ලක් වුණ මේ ඇමතිවරයාට වග්ගීයුතු ඇමතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා ඔහු ඉඳගෙන. එතකොට අර කියනවා අර කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ලැබදියාවක් ඇති වෙන එක. එතකොට මෙවැනි නීතිඥවරු ලැජ්ජ නැතුව තමන්ගේ නීතිඥ වෘත්තියේ කීර්තිනාමය පවා කෙලස ගන්න ඇති. තමන්ගේ වෘත්තියේ කීර්තිනාමයත් කෙලස ගන්න මෙන්න මෙවැනි කට්ටියව තමයි ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කළ තිබුණේ.